අපේ රට හැමදාම දුවලා තියන්නේ එදා වේල ගැට ගහන්න ඒ මොඩල් එකට තමයි. අද අපි කියනවානේ එදා වේල ටුවර්ස් කියලා. ඒ විදිහට තමයි අපේ රට දුවලා තියෙන්නේ. ඒ රට විතරක් නෙමෙයි අපි අපේ පවුල් ගත්තාම අපේ පවුලුත් දුවලා තියෙන්නේ මේ විදිහට. අපිට ඉතුරුන් නැහැ. අපිට මාස 3 4ක් රස්සාවක් නැතුනහම අපිට යන්න සංචිතයක් තිබිලා නැහැනේ අපේ. අපේ ඉතුරුම් නැහැනේ. අපි ඉතුරුම් වලින් අයින් වෙලා තියෙනවා. එතකොට පවුල අපි දුවලා තියෙන්නේ රන් කරලා තියෙන්නේ ඔය එදා වේල ටුවර්ස් කියන සංකල්පය තමයි. ඒ විදිහටම තමයි අපේ පාලකයෝ ගිහිල්ලා අපිපත් රන් කරලා තියෙන රටක් විදිහට. එතකොට ඔතන තමයි ඔතන තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට මම මේ ඔමායගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. මං ඉස්සලා කිව්වා මම දකින ආකාරයට මේකට පැතිකඩ තුනකින් උත්තර හොයන්න පුළුවන්. පළවෙනි පැත්ත තමයි මම කිව්වා ආර්ථික පැත්ත. ආර්ථික පැත්තේදී මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විසඳුමක් අපි හොයන්න ඕනේ. කෙටිකාලීන නම් අනිවාර්යයෙන්ම ඩොලර් ටිකකුයි සල්ලි මේ ලික්විඩිටි කියන එක ද්‍රව්‍යශීලතාවය හොයාගන්න වෙනවා. එතනින් එහාට වෙන විසඳුමක් නැහැ. නමුත් අපි මෙතනදී පැලස්තර අලවන එක නවත්තන්න ඕනේ. 20 22 වත් අපි ඒක ආණ්ඩුවක් විදිහට රටක් විදිහට මිනිස්සු විදිහට අපි නවත්තන්න ඕනේ. අපි හැමෝම පැලස්තර සංස්කෘතියෙන් අයින් වෙන්න ඕනේ. අපි දැක්මකින් යුතුව වැඩ කරන කොටාසියක් බවට පත් වෙනවා. ඒ උත්තරින් ප්‍රශ්න අතුරු ප්‍රශ්න බාධා කරනවා මම. ඒ වුණාට ජනතාව මෙහෙමනේ. අපි වුණත් එහෙමයි. ජනතාව කියන්නේ අපි. මේ මොකද නැත්තම් මේ ජනතාවට චෝදනා කරන අලුත් අවුරුද්ද කියලා ලොකු ප්‍රශ්නයක් මතුවෙන ප්‍රශ්න නැහැ. මෙහෙමනේ අපි. අපි හිතන්නේ අපේ රට හරි සශ්‍රීක වෙන්නත් ඕනේ. ඩොලර් තියලා ඕස්ට්‍රේලියාව වගේ ඇමරිකාව වගේ හොඳ අපිට සර්විසස් දෙන අපෙන් ටැක්ස් ගන්නේ නැති රටක් බවට ටැක්ස් අරගෙන තමයි දිනු රටවල් ඒ රටවල් වල ජනතාවට මේ සියලු දේ කරන්නේ. නමුත් අපි හිතන්නේ එහෙමයි. ඇයි අපි තෙල් ටික සිංගප්පූර බෝනසුත් දුන්නා. ටැක්ස් එක සර්ප්ලස් එකක් කියලා බෝනසුත් දුන්නා මිනිසුන්ට. එතකොට අපි කියනවා දැන් අපිට තෙල් ටිකක් නොමිලේ ඕනේ. බඩු ටිකක් ලාභෙට ඕනේ. බස් ගස්සුත් අඩු වෙන්න ඕනේ. මේ හැමදේම එක විදිහකට කියන කැපකිරීම කියන එක අවශ්‍ය වෙනව නේද? යම් කිසි කාලයකට දියුණුවක් ලබන්න නම්. දැන් අපි අපේ සමාජ මිනිස්සු ටැක්ස් ගෙවනවානේ. අපි හැමෝම ටැක්ස් ගෙවනවා. වක්‍ර හෝ ඍජු හෝ විදිහට බදු ගෙවනවා. බදු ගෙවනකොට අපිට දැනෙන්න ඕනේ අපේ ආණ්ඩුව මේ බදු හරියට පාවිච්චි කරනවා කියලා. අවුරුදු 70 ගණනක් අපේ ආණ්ඩුව මේ බදු අපේ බදු අපෙන් ගත්ත බදු හරියට පාවිච්චි කරලා නැහැ. අපිට කියනවා නම් ඕගලන්ගේ බෙල්ට් තද කරගන්න අපි යන්නේ අමාරු මේ හරිම මේ දුෂ්කර ගමනක් කියලා ආණ්ඩුවත් ඒ විදිහටම කරගන්න ඕනේ. අර කියනවානේ කවුද කකුලුවා ඕආදෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කියලා. ඒක හොඳ උපදේශයක්. තමන් හරි පාර ගිහිල්ලා තමයි අනිත් අයට කියන්න ඕනේ මේ පාර යන්න කියලා. එහෙම වුණහම ඒව තමයි පරමාදර්ශී නායකත්වය කියන්නේ. පරමාදර්ශී කියන්නේ දේශපාලකයෝ පරමාදර්ශී වෙන්න ඕනේ. අපේ දේශපාලකයෝ පරමාදර්ශී නැහැ. අවාසනාවකට ඒක නැහැ. ඒතර ඒගොල්ලන්ගේ සුඛ විහරණය සලස ගන්න අතර ජනතාවට කියනකොට එහෙම කරන්න එපා කියන එක අනිවාර්යෙන් ජනතාවගේ ලොකු රෙසිස්ටන්ස් එකක් එනවා. ලොකු බලපෑමක් අකමැත්තක් එනවා. අපි මෙහෙමයි, ඕගොල්ලෝ මෙහෙමයි කියන එක. එතකොට එතන නොගැලපීමක් තියෙනවා මායා. එතකොට සහජීවනයේ තියෙන්න ඕනේ කියන්නේ. සහජීවනයටත් වඩා හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවනේ. මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා නම් අපේ රටේ මිනිස්සු හොඳ මිනිස්සු. ශ්‍රී ලාංකිකයෝ කියන්නේ හොඳ ජාතියක්. හොඳ මිනිස්සු. අපිට වැරදුන තැන තමයි අපේ ඉස්සර අපේ ස්ට්‍රැටජිස්ට්ලා කවුද මායා? අපේ රටේ හිටපු ඉස්සරම අපේ හාමුදුරුවෝ තමයි අපේ රටේ ස්ට්‍රැටජිස්ට්ලා. අපේ හාමුදුරුවන්ට බනිනවනේ ගොඩක් අය. මම නම් බනින්නේ නැහැ. මොකද මේ රට හැම ව්‍යාසනයකින්ම බේරගත්ත දර්ශනය තිබ්බේ අපේ හාමුදුරුවෝ ළඟ. ස්ට්‍රැටජිස්ට්ලා අපේ රටේ. රයිට්. ඒතොර පිරිවන් අධ්‍යාපනය හරහා තමයි අපේ ළමයි ඔක්කොම මේ මොනවාද අධ්‍යාපනය දුන්නේ. එතකොට මේ හාමුදුරුවරු විසින් අපේ ස්වභාව ධර්මයත් එක්ක ඒ උගන්නපු ඒ සිස්ටම් එක කඩාවැටීමත් එක්ක තමයි මේ රටේ කඩාවැටීම බිහි වුණේ. දැන් අපේ ළමයින්ව මේ පාසල් පද්ධතියට ඇතුල් කරනකොට මොනවා වෙන්නද මේ අපි උගන්වන්නේ? එක්ක ඩොක්ටර් කෙනෙක්, එක්ක ඉංජිනේර කෙනෙක්, එක්ක කවුන්ටන්ට් කෙනෙක්, එක්ක මැනේජර් කෙනෙක්. එහෙමනේ. ඒ කියන්නේ කවුද? කවුරු හරි යටතේ වැඩ කරන්න කියලානේ කියන්නේ. යටත් විජිත මානසිකත්වය තාම තියෙනවා. කවුරු හරි යටතේ වැඩ කරන්න. ඇයි ඒගොල්ලෝ නිර්මාණශීලී වෙන්න උගන්වන්නේ නැත්තේ අපි? ඇයි ෆ්‍රී තින්කින් උගන්වන්නේ නැත්තේ?
නේද? ඒ මිනිසුන් හරිම බොහොම සැහැල්ලු විදිහට බොහොම මේ තාත්වික විදිහට බොහොම මේ නිදහස් නිවහල් විදිහට චින්තනයක් බිහි කරන්න ඕනේ. අපේ ළමයි කියන්න ඕනේ ඇවිල්ලා නෑ මට මේ නායකෙක් වෙන්න ඕනේ. මට ව්‍යවසායකෙක් වෙන්න ලොකු ව්‍යවසායකෙක් වෙන්න ඕනේ. මේවා කියන්න ඕනේ අපේ ළමයි ඉස්සරහට ඇවිල්ලා. ඉතින් මෙතන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒතකොට අර හාමුදුරුවන්ගේ චරිතය ක්‍රමිකව පොඩ පොඩ අඩු වීගෙන යාමත් එක්ක ලංකාවට ස්ට්‍රැටජිස්ලා නැති වුණා. ඉස්සර හිටපු ස්ට්‍රැටජිස්ලා හාමුදුරුවෝ අපේ. රයිට්? ඒවා නැති වුණා. රජුරන්ට අවවාද උපදෙස් ඔක්කොම දුන්නේ මේ මොකද ඒගොල්ලන්ට ස්ට්‍රැටජිස්ලා වෙන්න හාමුදුරුවන්ට ස්ට්‍රැටජිස්ලා වෙන්න ඒ නෝ ස්ට්‍රිංස් අටච්ඩ් කිසිම මේ සමයේ මොකද එකට කියන්නේ කිසිම මේ බැඳීම් නැහැ. එතකොට ෆ්‍රී තින්කින් මේ සමස්තය දිහා බලන්න පුළුවන්. රයිට්? ඒ පදනම එතන තිබ්බා. දැන් ස්වාමීන් වහන්සේලා ඇතුළු පූජ්‍ය පක්ෂපන් කියන්නේ හැම පක්ෂිකම් සිද්ධ වෙන්නේ දේශපාලනය කිරීමනේ. ඔවුනුත් දේශපාලන සත්වයින් බවට පත් වෙලා අනුශාසනා කිරීමෙන් බැහැර වෙලා ඔවුන් තම තමන්ගේ තනි පුද්ගල පක්ෂ හදාගෙන ඉදිරියට යාමනේ. මගෙන මේ සංකල්පය හොඳද හොඳ නැද්ද? ඒක හොඳ නැහැ. මොකද අපි බලන්නේ අපි බොහොම මේ ෆ්‍රේම්ස් වලට කොටු වෙලා ඉන්නේ නේ. අපි හැමෝම අර එදා තිබ්බ ඒ සංස්කෘතිය එදා තිබ්බ ඒ තිබ්බ මොඩලය අපේ ජටත් විජිත කාලයත් එක්ක ඒක සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. ඒකට ඒකත් එක්ක අපි මේ ඇවිල්ලා තියෙන්නේ බොහොම යටත් විජිත මානසිකත්වකින්. එතකොට අපිව ට්‍රේන් කරලා තියෙන්නේ ඔමහාය හැම වෙලාවෙම කවුරු හරි යටතේ මාස්ටර් කෙනෙක් යටතේ වැඩ කරන්න. එතකොට අපි මාස්ටර් යටතේ වැඩ කරනවා. මාස්ටර් අපි හිතනවා මේ අපි පත් කළ යවන පාලකයෝ අපේ මාස්ටර්ස්ලා කියලා. ඒක අපි හිතනවා මාස්ටර්ස්ලා කියලා. අපි තමයි ස්ලේව්ස්ලා කියලා. ඒක වැරදි.